අයිබෝවන් සුපුරුදු වෙලාවට සුපුරුදු වැඩසටහන සමගින් අදත් අපි හම්බ වෙනවා සහෝදරත්වයේ නාලිකාව යල් ටීවී දේශපාලනීය අධිමාත්‍රාව අග්නි වැඩසටහන සමගින් බොහොම ඉක්මනින් කාලය ගත වෙලා යනවා 2022 වසර අවසන් වෙන්නට තව බොහොම කෙටි කාලයයි තියෙන්නේ ඒ තුළ දේශපාලන වෙනස්කම් රාශියක් සිද්ධ වුණා ඒ වගේම තමයි අයවැය පිළිබඳව අපි බලාගෙන බලාපොරොත්තු දල්වගෙන ඉන්නවා සමහර ජනතාව සමහර අය කියන ඔය අයවැයත් ඉතින් පරණ විදිහටම තමයි යන්නේ කියලා කොහොම නමුත් අපි අග්නි වැඩසටහන තුළ දේශපාලන නියෝජිතයින් ප්‍රශ්න කරන්නේ ජනතාව පැත්තේ සිටගෙන කියන කාරණාව අපි ඔබට සඳහන් කළ යුතුයි ඒ නිසාම තමයි අග්නි වැඩසටහන දේශපාලනයේ අධිමාත්‍රාව බවට පත්වන්නේ අද කාටද අපි ආරාධනා කරේ අපි සෝදානම් අපේ වැඩසටහනේ පළමු ප්‍රශ්න කිරීම කරන්න. උපෙන් සහතිකේ තියෙන විදිහට ඔබේ නම මොකද්ද? ලක්ෂ්මන් නිකුණාරච්චි. උපෙන් සහතිකේ තියෙන්නේ මොන විදිහටද? ඒ විදිහට. අධ්‍යාපන මට්ටම? අපොස උසස් පෙළ සමා. පාසල සහ ගම? පිළියන්දල මධ්‍යම විද්‍යාලය පිළියන්දල. දේශපාලනයේ ආරම්භක පක්ෂය? ජනතා විමුක්ති පෙරමුණ. කොයි කාලයක් වෙනවද? 1994 න් පස්සේ. අපි මින් ඉදිරියට ඔබෙන් අහන ප්‍රශ්න වලට කරුණු දැක්වීම වලට යාල් ටීවී එක විදිහට කිසිම විදිහකින් ඒ ප්‍රශ්න කිරීම තුල ඔබ දක්වන ප්‍රතිචාර වලට කිසිදු වගකීමක් ගන්නෙ නැහැ. ඔබ බාර ගන්නවද ඒක? පැහැදිලිව බාර ගන්නවා. හරි. නායකයා සහ දේශපාලඥයා කියන්නේ දෙන්නෙක්ද එක්කෙනෙක්ද? දේශපාලඥයා කියලා කියන්නේ මොකක් හරි දේශපාලන පක්ෂයක නියෝජනය කරන කෙනෙක් නායකයලා කියලා කියන්නේ ඊට වඩා පළල් එහාට ගිය වචනේ පරිසමාර්ථයෙන්ම නායකත්වයේ දැරීමක් තමයි ලොක්කෙක් නෙමෙයි නායකයෙක්. ඔය පැහැදිලි කිරීම තුළ ඔබ කැමතිම දේශපාලකයා? ගොඩක් ඉන්නවා. මගේ පක්ෂයේ ඒ නායකත්වයේ සීලම කෙනාට මම කැමතියි. පක්ෂයේ සීලම දෙනාට එක්කෙනෙක් නම් කරන්න බෑ. නෑ සීලම දෙනාට. හරි. විනෝදාංශ විතර මොනවද කරන්නේ? දේශපාලනේ. දේශපාලනේ විනෝදාංශයක්. පොත් කියවනවා. කියවනවා. මොන අද ළඟදී කියවපු පොත? මට පොතේ හැටියට රොබට් නොක්ස් ලියපු එදා හෙළදිව. එදා හෙළදිව පොත තමයි අවසන් වශයෙන් කියවලා තියෙන්නේ. හා හරි. ගීත අහන්න කැමති? ගීතත් අහනවා. ගීතත් අහනවා. කැමතිම ගායකයා කවුද? එහෙමත් නෑ සීලුම ගායකිනවා කැමති. කැමති. අපි දැන් සූදානම් වෙනවා දේශපාලනික කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට ප්‍රශ්න කිරීම සිදු කරන්නට ඊට කලින් ලක්ෂ්මන් නිපුණ ආරච්චි ජාතික ජනබල වේගයේ විධායක සභික හැබැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බවට පත්වන්නේ මගේ මතකයේ නිවැරදි නම් ඔබ ඒක වැරදි නම් නිවැරදි කරන්න ලක්ෂ්මන් මහත්මයා මේ සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේ ඉන්න අමාත්‍ය දොරයක් හෙබෙව්වා වර්තමානයේ තියෙනවා එතුමාගේ හිස්සු ආසනයට තමයි ඔබව රිප්ලේස් කරන්නේ හරිද? වැරදිද? මම 2004 ඉඳන් 2010 ඉඳන් පාර්ලිමේන්තුවේ හිටියනේ. ඔව්. එක්සත් ජනතා නිදහසෙන් තනිය හිටින්නේ තරකලේ. හ්ම්. ඊට පස්සේ තමයි ඊළඟ 2010 තමයි සරත් ෆොන්සේකා මහත්තයාව රත්නගොඩ ගත්තට පස්සේ ඒ තැන මට හිමෙන්නේ යන්ද අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. හරි. ඒ වගේම තමයි මේ ඔබ වෘත්තීය සමිති නියෝජනය කරන කෙනෙක්ද? මම වෘත්තීය සමිති නියෝජනය කරලා නැහැ. කරලා නැහැ. ලංකාවේ වෘත්තීය සමිති වලට කරන්න බැරි දෙයක් නැහැ කියලා තමයි බොහෝ අවස්ථාවල කට්ටිය කියන්නේ. ඇත්තද ඒ කතාව? ඔව් වෘත්තීය සමිති කියලා කියන්නේ ඇත්තටම ජනතාව වෙනුවෙන් තමන්ගේ ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමනේ තියෙන. ඒක තමයි තේ ජනතාව වෙනුවෙන් මැදිහත් වෙන එක තමයි වෘත්තීය සමිති වල කාර්යභාරය. ඒක කරන්න පුළුවන් නේ. ඒක සිද්ධ වෙනවද ලංකාවේ? අනිවාර්යෙන් වෙනවා. හ්ම්. වෘත්තීය සමිතියක කාර්යභාරය වන්නේ මෙහෙමයි. වෘත්තීය සමිතිය කාර්යභාරය ටිකක් එහාට පළල් ගිය එකක් තියෙන්නේ. හ්ම්. නමුත් අපේ රටේ මෙහෙම කිව්වොත් දැන් අපි සමාජවාදී කම්කර සංගමයේ ඇතුලේ වෘත්තීය සමිතිය ඒ වෘත්තීය අයිතිින් දිනා දීමට එහා ගිය දේශපාලන වෙනසක් වෙනුවෙන් ඒගොල්ලෝ වැඩ කටයුතු කරනවා. සාමාන්‍යයෙන් වෘත්තීය සම්පතිය කියලා කියන්නේ වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා හැදිච්ච ඒවා. ඒ සියල්ල කරන්නේ ජනතාව වෙනුවෙන්. අනිවාර්යයෙන්. අර මේ ඔබතුමා එක්තරා කාරණාවක් සම්බන්ධයෙන් මම හිතන්නේ
ඒ කාරණාව සම්බන්ධයෙන් කියන්න කාලේ මම ඔබතුමාට ගරු කරනවා මොකද මම ජනතාව පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් ඔබ නියෝජනය කළ යම් කාරණාවක් මේ කියනවා මෙන්න මේ කාරණාව වැරදි කියලා අර ලක්ෂ 6කට මේ පුටුවක් ගන්න ගියා පළාත් සභාවේ කොළඹ පළාත් සභාවේ මම හිතන්නේ කෝටි 80ක් විතර සම්පූර්ණ මුදල ලක්ෂ 6මාර ගානේ පුටු 125ක් ගේන්න යෝජනා කරලා තිබුණා ඒකට මොකද උනේ ඒක නතර කළා නේද ඔව් නතර කරන්න අපිට පුළුවන් කියලා කෙනෙක් කියන්න පුළුවන් හැබැයි ඔබ ඒ කාරණාව ඉස්මතු කරනකොටත් ඒ සියලු මුදල් ගෙවීම් කරන්න සියලු ලිපි ලේඛන සකස් කරලා අවසන් ඊට පස්සේ මොකද උනේ කියලා හොයලා බැලුවද ඔව් ඉතින් මේ ඒ සඳහා මම ක්‍රියාත්මක වෙච්ච නිසානේ මේ නතර වුණේ ඉතින් නැත්නම් වැඩේ කරුන්නේ නැහැ මුදල් ගෙවීමක් සිද්ධ කළෙත් නැහැ නෑ නෑ ඉතින් මම හිතන්නේ ජනතා නියෝජිතය කියලා කියන අන්න එහෙම අයට ජනතාවගේ මුදල් හිතුණු හිතුණු විදියට කාබාසලියක් කරන්න දේශපාලකණින් අපි තෝරාපත් කරගන්නේ අපි වෙනුවෙන් අපි නියෝජනය කරන්න අපිට බැරි දේ කරන්න තමයි අපි දේශපාලකයන් පාර්ලිමේන්තු යවන්නේ මම හිතන්නේ පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් හිටියේ නැති වුණත් පළාත් සභාව තුළ යම් දුරයක් දරන ගමන් මේ වැඩ කටයුතු කරා හැමතිස්සෙම නරකම කතා කර කර ඉන්නේ නැතුව කරන හොඳත් අපි මාධ්‍ය තුළ කතා කළ යුතුයි ඒ නිසාම තමයි ඒ කාරණාව මම මුලින්ම ඔබගෙන් විමසුවේ දැන් මේ කොවිඩ් අරමුදලක් පිහිටුවා. ඔබත් සමහර විට ඒ අරමුදලට මුදලක් දායකත්ව සපයන්න ඇති. ලංකාවේ බොහෝ රාජ්‍ය සේවකයන් දිනක වැටුප අය කර ගන්න යෝජනා කළා තිබුණා අය කරගත්තා. ඒ වගේම තමයි වෙනත් පාර්ශ්ව මේ අරමුදලට හුඟක් ලොකු මුදලක් එකතු කරා. ඒ මුදලට මොකද උනේ ඇත්තටම? දන්නවද මොනවා හරි ගැන? ඒ සම්බන්ධය ඇත්තටම මට අවබෝධයක් නැහැ. දැන් JVP එක එතකොට NPP ජාතික ජනබල වේගය ජාතික ජනතා විමුක්ති පෙරමුණ මේක පක්ෂ දෙකක්ද එක පක්ෂයක්ද පක්ෂ දෙකක් මොකද්ද වෙනස ජනතා විමුක්ති පෙරමුණ තමයි අපේ පක්ෂය නව පක්ෂය මම ඉදිරිනේ කරන ජාතික ජනබල වේගය කියලා කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි මේ රටේ තවත් දේශපාලන පක්ෂ කීපයක් ඉන්නවා ඒ වගේම සිල් සංවිධාන ගණනාවක් ඒක නියෝජනය වෙනවා පුද්ගලයෝ හැටියටත් ඒකට එකතු වෙලා ඉන්නවා ඒක ටිකක් පළල් එකක් ඒ පුළුල්භාවය පළල්භාවය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ ඉඳලා මුකුත් කරන්න බැරි නිසාද NPP එහෙම නැත්නම් ජාතික ජනබලවේගය නිර්මාණය වෙන්නේ කියලා කෙනෙක් ප්‍රශ්න කරා නෑ ඊට එහා කියේ දැන් බොහෝ අයකින් ආව ජනතා විමුක්ති පෙරමුණ විතරක් නෙමෙයි ඇත්තටම මේ අපි බලාපොරොත්තු වෙන අරමුණත් එක්ක එකතු වෙන්න තව විශාල පිරිසක් ඉන්නවා ඒ නිසා ඒ අයටත් එකතු වෙන්න පුළුවන් පළල් තැනක් හැදෙන්න ඕන කියලා ඒකත් එක්ක තමයි ජාතික ජනබල වේගය නිර්මාණය වෙන්නේ කොච්චර කාලයක් වෙනවද ජාතික ජනබල වේගය නිර්මාණය වෙලා මේ වෙනකොට දැන් අවුරුදු 3ක් විතර කාලයක් වෙනවා වසර 3ක කාලයක් තියෙනවා වසර 3ක කාලයක් ආපස්සට ගිහිල්ලා බලනකොට කොහොමද ප්‍රගතිය ඉතින් අපි අද ජනතාව පෙළගස්සලා තිනවනේ අපේ අරමුණත් එක්ක බොහොම ළඟට ඒගොල්ලෝ කැඳවගෙන තිනවා ඒක තමයි අපි කරලා තියෙන්නේ ඔය නෝ කියන්නේ මේ අරගලේ මුලින්ම හිටියේ ඔබ ඇතුළු කණ්ඩායම කියලා නෑ අපි අරගලේ කරන්නේ සෑහෙන කාලෙක ඉඳන් අපි දේශපාලන අරගලයක් තමයි කරන්නේ මේ තුන් මේ තත්ත්වය වෙනස් කරන්න සිස්ටම් චේන්ජ් එකකට ඔව් ඒකේ ඔබ කියන අරගලේ මම හිතන්නේ කියන්නේ අර ගෝල්ඩ් ෆේස් එකෙන් පටන් ගත්ත අරගලේ ඉතින් ගෝල්ඩ් ෆේස් එක පටන් ගන්නත් ඉස්සෙල්ලා තමයි අපි මේ ඒ වෙනකොට රටේ බඩු මිල ගල ගිහිල්ලා මිනිස්සු ලොකු අසිරුතාත්මයකට පත් වෙලා පීඩනයකට පත් වෙලා හිටපු වෙලාව ඒ ටික අපි එක දිගට අරගෙන ආවා ඒ අරගෙන එමින් ඉන්න වෙලාවක තමයි ගෝල් පේස් එකේ අරගලයක් තවත් අපේ රටේ විවිධ අය එකතු වෙලා පටන් ගත්තේ ජාතික ජනබල වේගයේ දැන් අපි පාර්ලිමේන්තු නියෝජනයක් තියෙනවානේ ඔබ පක්ෂය ඇතුලේ පාර්ලිමේන්තු නියෝජනය තුළ අපි දකිනවා මේ ලංකාවේ තුන්වෙනි බලවේගය ප්‍රධාන පක්ෂ ධාරාවේ තියෙන තුන්වෙනි බලවේගයේ විදිහට හැමදාම හිටගෙන ඉන්නවා ඔවුන් ප්‍රශ්න කරනවා ඔවුන් ලස්සනට කතා කරනවා හැබැයි ওই සියල්ල තුළ හුඟක් වෙලාවට කියනවා මේ පුළුවන්කමක් ලැබිලා තියෙන තුන්වෙනි බලවේගයේ විදිහට පාර්ලිමේන්තුවේ ওই ප්‍රධාන ධාරාව එහෙමත් නැත්නම් බලයට පත් වෙන අයත් එක්ක ආණ්ඩුවත් එක්ක මුක්කු ගහන්න විතරයි කියලා ඔබ මොකද්ද කියන්නේ මේ චෝදනාව සම්බන්ධයෙන් ඒ මම හිතන්නේ දැන් අපි මේ දේශපාලනයේදී ගන්නා වූ ක්‍රියාමාර්ගය ඇතුලේ ඒක විවිධා විදියට පේනවනේ ඒකෙන් හින්දා තමයි ඔක හැදුනේ මම හිතන්නේ දැන් නම් මේක තුන්වෙනි බලවේගයක් නෙමෙයි මේක තමයි රටේ විකල්ප බලවේගය ඊළඟ බලය ගන්න බලවේගය තමයි මේක ඒ කියන්නේ ඔබ පිළිගන්නවා එහෙම කාලයක් තිස්සේ මුක්කු ගැහුවා කියලා මුක්කු ගැහෙම ඒක එක එක්කිරාට ඒක දැනෙන එකක් නේ ඒක අර්ථකථනයක් නේ ඔබ හෙව්වා කියලා කියන්නේ
අපි මුකු ගහීමක් කරලා නැහැ මොකද මුකු ගහලා අපි එකින් ගත්තු එක දැන් අපි සල්ලෝගෙම අපි හේතු වෙලා ඉන්නවා කියලා අපි ඔය කියන්නේ හේතු වෙලා හිටිය වගේ එක හේතු වෙලා නෙමෙයි අපි කොහොමද දැන් ජාතිය එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා එක්සත් ජනතා නිදහස් සන්ධානය හදනකොට ඒකේ මේ මොකක් හරි කවුරුහරි හදපු එකකට හේතු වෙනවන්නේ හේතු වීමක් කියලා කියන්නේ නෑ ඒක ඒක ඒ වෙලාවේ රටේ තිබිච්ච දේශපාලන අවශ්‍යතාවය ජාතික ප්‍රශ්නයත් එක්ක ගොඩනැගිලා තිබිච්ච ඒ තත්ත්වයත් එක්ක අපි විසින් විශාල සම්මාදමක් වෙලා තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානය හැදුනේ ඒක නිසා මේ මේ කාගේ වහරි හදපු එකකට අපි ගිහිල්ලා එකතු වුණා ජොයින්ට් එච් එකක් නෙමෙයි ඒක අරමුණක් සහිත අපේ තියෙන අරමුණත් එක්ක ඉස්සරහට යන්න අපිත් සම්මාදම් වෙලා හැදුණු එකක් දැන් ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් නැහැ නෑ නෑ මම ප්‍රශ්න කරන්නේ ඒ අර එකතු වෙලා හැදිලි ඉවරලා අපි දන්නවනේ පොහොට්ටු නිර්මාණය වුණේ තවත් එක පක්ෂයක ඉඳලා ප්‍රධාන ධාරාව මෙතනින් කැඩලා ගිහලා තවත් පක්ෂ ටිකක් එකට එකතු කරගෙන ඒක නෙමෙයි මම අදහස් කරන්නේ බලය ලැබිලත් යම් ආකාරයකට ඒ සීමා සහිතව හෝ පාර්ලිමේන්තු නියෝජිතයක් තියෙනවනේ ඒ නියෝජනයේ තුල හැමදාම කියන අපිට මේ දේවල් කරන්න බුල මෙහෙමයි මෙහෙමයි කියලා සාධනීය කරුණු මේ සාක්ෂි සහිතව කතා කරනවා හැබැයි කතා කරාට කිසිම දෙයක් කරන්න බෑ කතා විතරයි තියෙන හරි ලස්සනයි කතා කියන දේවත් අය හරියටම හරි හැබැයි ඉතින් ওই මොකුත් කරන්න බෑ කියලා තමයි කියන්නේ ඒකට හේතුව විදිහට කියන්නේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට හේතු වෙලා ඉන්නවා කියලා මම අන්න ඒක ප්‍රශ්න කරන්නේ එහෙම එකක් නෙමෙයිනේ දැන් අපිට බලය හම්බ වෙලා නැහැනේ හැබැයි බලය ලබා දෙන්න පහුගිය කාලේ අර අවස්ථා කීපයකදීම කිව්වනේ ගන්න කියලා ගත්තේ නැහැනේ නිකන් හිටියන්නේ ඇයි ගත්තේ නැත්තේ කොහේද අපිට බලය දෙන්නේ හැදී ඇයි 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 පහුගිය කාලේ අගමැතිවරේ තෝරාපත් කර ගන්නකොට මොකද වුනේ අවස්ථා කීපයකදීම ඊට පස්සේ මොකද වුනේ ජනාධිපතිවරණය තුලදී සද්ද නැතුව ඉන්නවා නිකන් ඇල්මරුණු ස්වභාවයක ඉන්නවා කියලා තමයි ජනතාව නම් කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ ඒක වැරදි අර්ථගත නැක ඒක මේ මේ පාලක හදපු එකක් නේ රනිල් වික්‍රමසිංහල ඇතුළු ওই පොහුට්ටු එකට හදපු එකක් නේ අපිට බලය ගන්න කියලා අපිට දුන්නේ නැහැ බන්දේසික දාලා අපි බන්දේසික දාලා දෙන්නේ නැහැ නේ ලක්ෂණ මහත්තයා බලය ගන්න අපි මහන්සි වෙන්න ඕනේ මම මේ කියන්නේ සම්දේකකදී එපා අපි බලය ගන්න හරි එහෙම නැත්නම් කාගෙවත් අතේ තිබ්බ එකක් අපිට දෙන්නේ නැහැ නේ ඒකයි මම මන්දේස බන්දේසික දාලා දෙන්නේ නැහැ කියලා කිව්වේ මේ වෙලාවෙත් මේ ඇතිවික්ලත්න දේශපාලන තත්ත්වය ඇතුළේ අපි අපි ඒ මොහොතේ යෝජනා මාලාවක් ඉදිරිපත් කළා ඒ මොහොතේ කළ යුතු එකට අපි බලය ගන්න නම් ඒ කියන්නේ ඒක තීරණාත්මක අවස්ථාවකට ආවනේ ඒ කියන්නේ මුල් අවස්ථාවේනේ තීරණාත්මක අවස්ථාවකට ආවා අවස්ථාවට ආවට පස්සේ අපි යෝජනා දෙකක් ඉදිරිපත් කළා මොකද යෝජනා දෙක ඒ යෝජනා දෙක තමයි අපි මේකේ බලය අරගෙන ජනාධිපතිකම අරගෙන පාර්ලිමේන්තුවේ කැබිනට් එකක් හදලා ඒකයි අපි සංඛ්‍යාව කිව්වේ නෑ ඒ වෙලාවේ අවශ්‍යතාවයේ මත එහෙම යන්න අපේ පැත්තේ ඉඩකඩ දෙනවා නම් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ අනිත් මන්ත්‍රීවරයෙකුට සහයෝග දෙනවා නම් අපිට යන්න පුළුවන් එහෙමනම් අපි බලය ගන්න ලෑස්ති එහෙම නැත්නම් හැබැයි ඒකේ පූර්ව කෙන්දෝෂයේ තිබ්බා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න ඕන ඉවත් වුණාට පස්සේ ඊළඟ යෝජනාව තමයි ඒ කියන යෝජනාවට අනුව ගෝඨාභය ඉවත් වෙලා ඒගොල්ලෝ බලය අරගෙන යනවා නම් ඒකට අපි පිටින් ඉඳගෙන අවශ්‍යතාවයක දෙනවයි කියලා. ඔක තමයි යෝජනා දෙක. ඉතින් ওই දෙකටම එකක උනේ නැහැ. ඉතින් අපි මේ දෙකට කවුරු හරි එකඟ වෙලා අපි ගත්තේ නැත්තම් තමයි ප්‍රශ්නේ. එතකොට මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් අපි දකිනවා ඔබේ නායක අනුර කුමාර දිසානායක මහතා. දූෂණ කරලා තියෙනවා මේ තරම් වංචා කරලා තියෙනවා කියලා ෆයිල් පිටින් ගෙනල්ලා සෝෂල් මීඩියා ඒ වගේම තමයි මාධ්‍යයට පෙන්නුම් කරා. අපි දැක්කා ඒක බොහෝ ජනතාවක් බැලුවා. ඒ ජනතාව බැලුවා වගේම තමයි බලාපොරොත්තු වුණා ජනතාව ඊළඟ මොහොතේදී ගිහිල්ලා ඒ ෆයිල් ටික වගේම නඩුව ගොනු කරයි කියලා. හැබැයි මුකුත් ගොනු කරේ නෑනේ. ඇයි එහෙම දැන් මෙච්චර සාක්ෂිත් තියෙනවා නම් මෙච්චර චෝදනාවක් තියෙනවා නම් ඒවා ඔප්පු කරන්න හැමදේම ළඟ තියාගෙන ඇයි නිහඬ වෙලා ඉන්නේ? ඔබට අවබෝධයක් නැත්නම් අපි ගොනු කරපු නඩුව වලට මොකද උනේ කියලා. දැන් අපි වසන්ත සම්සංග සහෝදරය ඇතුළුව දූෂණ විරෝධී පෙරමුණෙන් ගිහිල්ලා නඩු ගොනු කරපුවා තියෙනවා ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් ගොනු කරපුවා තියෙනවා ඒවා බම්පෙලා තියෙනවා ඉතින් එහෙම තත්ත්වයක් ඇතුළේ අපි මොන මොඩෙින්ද ඉතින් ආපහු ගිහලා නඩු දාන්නේ ඒ කවදාකවත් හොරු විසින් හොරුන්ට දඬුවම් කරන්නේ නැහැ ඒ නිසා තමයි අපි තියෙන්නේ කියන්නේ කවදා හරි අපේ බලයක් යටතේ ඒක අවශ්‍ය කියලා මම දන්නවා එතකොට මේ දේවල් මේ ජනතාවට ඔබ ඇතුළු කණ්ඩායම පෙන්වන්නේ කුමක් බලාපොරොත්තු වෙන්නේ ජනතාව දෙනුවත් කරලා අපි පාලක කරලා තියෙනවා හරි අපි දැන් හැමෝම කියන්නේ ඉලෙක්ෂන් මාධ්‍යය අවුරුදු 74ක දේශපාලනය තුළ අපේ රටට අපේ ජනතාවට කරපු දෙයක් නැහැ කියලා.
ජනතාව එකට මුගත්තේ කියන්නේ කියලා අපි අහන්න ප්‍රශ්න කරන්න නෑ. මොකද ඒකේ කතා කරන්න තරම්වත් ඇත්තරම බැරි තත්වයක තමයි අපි ඉන්නේ මේ වැඩසටහන කරන්නේ තේහිම තත්වයක ඉඳලා. එතකොට දැන් ඔබ ඇතුළු කණ්ඩායම කියන අපිට කරන්න පුළුවන් කියලා. ඇත්තරම කරන්න පුළුවන්ද? පුළුවන් දර කියන්නේ නෑ ඒක දන්නේ නැහැ. ඔහොම කියපු ගොඩක් කට්ටිය හිටියන්නේ. ඉතින් අපි ඒව බලාපොරොත්තු දීලානේ අපි ගිහිල්ලා ඉවරලා මෙහෙම වෙලා තියෙන්නේ. මේ මාර්ගයේ ගිය කට්ටියනේ ඔයගොල්ලෝ තාමත් අහන්නේ. ඔව්. අලුත් දෙයක් ඔයගොල්ලෝ ඒ ඉතිහාසෙ ඉන්නව මිසක් අලුත් තැනකට එන්නේ නැහනේ නේද? මෙහෙම නෙමෙයි. අපි ඊට වඩා වෙනස් විදිහකට අපි මේක දකින්නේ. මේ මෙතේ කවුරුද 74ක් ගවිලා තියෙන එක පීල්ලකනේ. ඔව්. ඒතර ඒකෙන් ඒ පීල්ල යන නෙමෙයි අපි උත්සාහ කරන්නේ. ඊට වඩා වෙනස් එකන දේශපාලන වෙනසක් සම්බන්ධවනි අපි රටට ඉදිරිපත් කළා තියෙන. ඒ දේශපාලන වෙනසක් යටතේ ඔය කරන්න බැරි හැ කියන දේවල් කර හැකි. දැන් ඒ පීල්ලෙම නම් යන්නේ කාටවත් කරන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක සිස්ටම් චේන්ජ් එකක් ඕනයි. සිස්ටම් චේන්ජ් එක කරන්නේ අපි සූදානම් වෙන්නේ. දැන් 2019 මහමැතිවරණයේදී ඔය සිස්ටම් චේන්ජ් එකක් ඕනේ කියලා ලොකු කැම්පේන් එකක් එක්ක ජාතික ජනබල වේගය දේශීය අපේක්ෂාව ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළි දැක්වුවා. ඔබට මතක ඇති. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හරි ලස්සනයි. හරි ලස්සන වචන ටිකක් ගොනු කරලා තිබුණා. එතකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගත්තේ නැහැ නේ ඉතින් ජනතාව. පිළිගත්තා නම් ඉතින් අපි මෙහෙම ප්‍රශ්න කරන්නේ නැහැ නේ ඔබගෙන්. ඇයි මොකද්ද උනේ ඒකට? පිළිගත්තා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ තියෙන විවේචනයක් දැන් මාත් එක්ක කතා කරන්නේ. විවේචනයක් නෙමෙයි මං අහන්නේ ඔබගෙන් ප්‍රශ්නයක් මං අහන්නේ. ඔයක තමයි. දැන් එහෙම ඒක අපේක පිළිගත්තා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ නේ දැන්. ඔව්. ඉතින් ඇයි ජනතාව පිළිගත්තේ නැත්තේ? නමුත් හිතුවා අපි හුඟක් වෙලාවට දකිනවා ජනතා විමුක්ති පෙරමුණේ රැලි වලට ලොකු ලොකු පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔලු ගෙඩි තියෙනවා. හැබැයි සංඛ්‍යාත්මකව ඡන්දේ ගණන් කරන්න ගියාම බොහොම අතලොස්සයි දින. අපිට හිතා ගන්න බෑ දෙයනේ මෙච්චර හිටියනේ කට්ටිය. කෝ ඉතින් එහෙනම් ඡන්දේ පාවිච්චි කරලා නැහනේ කියලා කියනවා. ඇයි එහෙම ඡන්දේ පාවිච්චි කරන්නේ නැත්තේ? මොකද තමයි ජනතාව කියන්නේ. ජනතාවට මේ හරිතනට එන්න කිසියම් කාලයක් ගත වෙනවා. දැන් හරි කියලා තමයි අපිට හිතෙන්නේ. දැන් ඕක කලිනුත් හිතුවනේ දැන් අපි හරි කියලා. දැන් එතකොට ඔබ කියන්නේ තක්කෙටම හරි මේ ඉදිරි ඡන්දයේදී අනිවාර්යයෙන්ම අඬුවක් පිටනවා. ඔව් මීට ඉස්සලා අපි විශ්වාසෙන් කියලා නේනේ. දැන් බය නැතුව කියනවා. බය නැතුව කියනවා. අනිවාර්යෙන් වෙනවා. හරි. හැබැයි මෙහෙම මේ බය නැතුව කියනවා එක වෙනවා. එහෙමයි කියන කාරණා නෙමෙයි විශ්වාසවන්තව අපිට මේක ඕනේ. දැන් අපි අපිට කියන්න පුළුවන් ඕන තරම් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හරි ලස්සනයි. අධ්‍යාපනයේට වෙනම සෞඛ්‍යයට වෙනම කලාවට වෙනම මේ සියල්ලම නිර්මාණය කරලා තියෙනවා. මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශ අපි කොච්චරනම් දැකලා තියෙනවද දෙයනේ? කෝ ඉතින් ඒවා ප්‍රතිපත්ති ප්‍රකාශයට සාර්ථක වෙලා බලයට ඇවිල්ලා ආණ්ඩුව ඒ දේවල් ක්‍රියාවට නැංගුවා නම් මේ ලංකාව කියන්නේ සුර පුරයක්. එහෙම වෙලා නැහනේ. දැන් ඇත්තරම ජාතික ජනබල වේගයට මේ සියල්ල ප්‍රතිපත්තිගරුකව ප්‍රතිපත්තියක් තුල නිර්මාණය කරන්න නම් සැලැස්මක් තියෙන්න ඕනේ. දැන් කියනවා මෙන්න මෙහෙමයි කියලා කියනවා මෙච්චර වේදන් කියලා දෙනවා මෙච්චර චෝදනා කරලා තියෙනවා මේ වැඩේ කරන්න පුළුවන් මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා පාර්ලිමේන්තුවේදී කතා කරනවා යෝජනා කරනවා. හැබැයි සැලැස්මක් අපිට පේන්නේ නැහැ. සැලසුම් තියනවාද? පහුගිය කාලේ උගල කොහෙද හිටියේ? දැන් මේ රටේ පහුගිය කාලේ ගැන නෙමෙයි මං අහන්නේ මං ඉදිරිය ගැන මං අහන්නේ. මේ ජනතාව නියෝජනය කරන්න සලස්මක් තියනවා කියලා. ඉන්නේ ඔයා ප්‍රශ්න අහලා මට දෙන්න කාලේ. දැන් මෙහෙමයි. දැන් සලස්ම මේ අදියේ නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ බලය ගන්නත් මේ රට ගොඩනගන්නත් සලස්මක් තිබ්බා. ඒක ඔය ක්‍රියාවලිය නැංගුවා අවුරුදු 4ක් තුලදී මමත් ඒක දන්නවා. ඔය ජනතාව දෙන්නේ මේ බලයේ සලස්මට. ඒකයි මම අපි මේ කියන්නේ. ඉගෙන සැලැස්මක් නොතිබුණා නෙමෙයි. ජීවීපී එකට තිබ්බ සැලැස්මක් රට හදන්න. ඒ රට හදන්න සැලැස්මක් තිබ්බට කොයිතරම් හොඳ එකක් තිබ්බත් ඒකට බලය දෙන්න එපා ජනතාව. ඉතින් ඒයි දෙන්නේ නැති බලය. ඒක තමයි කියන්නේ. දැන් දුන්නේ නැහැ. දැන් දෙනවා ඉස්සරහට. ඒකනේ කියන්නේ. එහෙම කොහොමද තීරණය කරන්නේ දැන් දෙනවයි කියලා? ඒ කියන්නේ වැඩිපුර කට්ටි ඉන්න නිසාද ඔබ කියන්නේ දෙනවයි? අපේ දේශපාලන ස්නායු හොඳට වැඩ කරනවා නේ. ඔව්. ඒ නේද? ඒක දන්නේ. ඒක ඔබ තමයි දන්නේ. දේශපාලකයෝ හැටියට ඒලොන තියන දේශපාලන ස්නායු. මේ ඉස්සරහ මම මෙච්චර කියන ඔයගලට තහවුරු කරලා බයෙන් දෙපා ඊළඟට අපි බලේ නේ. හැබැයි එහෙම කියන හරි විශ්වාසයෙන් කියනවනේ. නෑ අනිවාර්යයෙන්ම දෙයක් අපිට ජයග්‍රහණය කරන්න නැත්නම් විශ්වාසය අවශ්‍යයි. මේ මිනිහා කොහොමද මේ මෙච්චර මේ විශ්වාසයෙන් කියන්නේ කියලා. ඉතින් ඒක නිසා ඔය හැම මැතිවරණ එකදීම අපිට තියෙනවා මැතිවරණ වේදිකාවේ මොන තත්ත්වයක් තිබ්බත් ජනතාව කොතනද ඉන්නේ කියන එක සම්බන්ධ අපිට අවබෝධයක් තියෙනවා. එන්නම සමීක්ෂණ මට්ටමේ ආරෙම තියෙනවනේ රටේ. දන්නේ සමීක්ෂණ අපි දැකලා තියෙනවා. හැබැයි වාර්තා පිළිබඳව සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපිට ඒකට දෙන්න කරන්න බෑ. ඒ වාර්තා ගොඩක් හරි. දැන් පහුගිය කාලේ දැන් ගිහම තිබුණා ඒ සමීක්ෂණ ආයතනවලින් ආයතන කීපයක්ම කළා තිබ්බ සමීක්ෂණ හරියට හරි. ඒක නිසා මේ ඒ සම්බන්ධ විශ්වාසයක් තියෙනවා. හරි. මම මොකද උන පූර්ණ එකතු කරන්නේ. ඔබ අද වැඩසටහන නරඹුවා නම් තව
අවුරුදු කී අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ ලක්ෂණ මහතා කවද මැතිවරණයේ තියෙදි කියලා මේ යන විදිහට ඒක නිසා ඔව් අපි ඒකට ඒක ඒක දේශපාලඥයා සතුව තියෙන කාර්යභාරයක් ජනතාවයකට පෙළ ගැහිසලා ඉන්න ඕනේ ඊළඟට ඡන්දයක් තිබ්බම කවුද නියෝජනය කරන්න ඕනේ අපි වෙනුවෙන් කවුද හරියට ගිහිල්ලා කතා කරන්න ඕනේ කියලා ඒ ප්‍රශ්න කිරීම තමයි අපි දේශපාලනේ අධිමාත්‍රාව අග්නි වැඩසටහන තුළින් ප්‍රශ්න කරන්නේ අපි සූදානම් වෙනවා අපේ පළමු විරාමය ලබා ගන්න अभी अलित सोदान विराम अणपालने अतिमात्राव अग्नि वेडसटहन सबगीन सहट अदोपदान वेडसटहन कौद सहभाग्यवेल जाति जनपल वेगे विधायक सभी के बगे हिटपु पार्यमेतुमात्री लक्ष्मण निपुणाराचितमय अद वेडसटहने अभी प्रश्नकराने अनुर कुमार दिशा नायक केनो इतर अवस्था निपुणारच महात्म्या रेकिया अवस्था एथिकरण परिसरया खादनवा कीला देंगे मालदीव इन्वलट हेम रेकिया अवस्था तीयनो आपसा ये परिसरया निर्माण करण सौदान कीला हेबाई इतने दिखिया सरसमक मे मे आकार करण मुकद लंका भी काम करो नीति गेम तपि एक अल्पनगीम नीति तमाइ तीन मुकद अभी तकिन समारवस्था बल अपेर अटे काम करु अंट तेना तीयनो अदेवागे में तमाइ लंका भी पितरट गि विदेश गतवन श्रमिक अंट उनके आरक्षा संबंधी किसीम पशु विपरमाकने यवागा वितरा यो नीट पशु हरियाणतेम अभी दंडने मट्टी मीतम इन्े मे मे वेड पीड़ी तीयन अद मे वेड कटे उत्तर मे हम करें प्रश्न के पदवीदे मे इन तेने प्रश्न हाँ अभी अभिहदन सामजिक एक देशपालन विन सख्य निकाने रेकी अवस्था बिहेवी अभी निष्पादन आर्थिक अवश्य मगपे कर निष्पादन आर्थिक हदन එවගේම තමයි අපි විශ්වාස කරනවා මේ මොහොතේ මේ රට ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලිකම කාරණේ තමයි අපිට තියෙන සම්පත මානව සම්පත. අනේ මානව සම්පත රැකියා වෙළඳපොළ විශේෂම විදේශීය මූලික කරගත්තු රැකියා වෙළඳපොළක් තියෙන විශේෂම IT ශිෂ්‍යත්වය ඒ වගේම ලෝකෙට ඕන කරලා තියෙන වෘත්තිකය. ඒ වෘත්තිකය අපිට නිර්මාණය කරන්න පුළුවන් මොකද අපේ රටේ අපේ දරුවෝ මේ પરම්පරාවල් හොඳට ඉගෙන ගන්නවා. ඒක නිසා තමයි කියන්නේ අධ්‍යාපනයේ මූලික ස්තනක් දීලා ඒ අධ්‍යාපනය හරහා අපි මේ රටට වෘත්තිකෙන් බිහි කරගන්න ඕන. ඒ වගේම IT ශිෂ්‍යයට අවශ්‍ය අපේ දරුවෝ හරි දක්ෂයි ඒකෙන් බිහි කරගන්න ඕන. ඒක එක ශිෂ්‍යයක්. ඒතකොට ඒකේ අද ලෝකෙ ඉල්ලා සිටිනවා. ලෝකෙට ඕන කරලා තිනවා. සමහර රටවල ළමයි එහෙම ඉගෙන ගන්නේ නැහැ. අපි රටේ නුත් ගිහිලා දෙන සමහරක් ওই රටවල ජීවත් වෙන ළමයින්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ රටවල දැන් ඒ සංස්කෘතිය වෙනස් ඉගෙන ගන්න සංස්කෘතියක් නැහැ. හැබැයි අපේ එහෙම නෙමෙයි. අපි දුප්පත්ම ගෙදර ළමයා ඉගෙන ගන්නවා. ඉතින් ඒකත් එක්ක හැදිච්ච ඒ වෙනසක් එක්ක තමයි අම්ර සහෝදරය කියන්නේ අපි නිශ්චිතව කියන්නේ අම්ර සහෝදරයක් නෙමෙයි. ඒතර නෙමෙයි අපි හැමෝම අපි නිශ්චිතවම කියන්නේ අපේ රට මෙහෙම වෙන්න ඕන එකක් නෙමෙයි. අපි දුප්පත් වෙන්න ඕන රටක් නෙමෙයි. विभाग लंका मेके कर्मांत पहाक नाम करेंगे हरी लेसी पीली अंदर पिंगा कोसगम चुनी लैली रूवल वाणी यकल लोहबांड कैलनीय टायर वेलवत्त पेहिकमल प्रार्थनापुरी मेनिक वगे अभी नाम करण अदेम ने अद निष्पादनार्थिक ने अदी पिंगा हादनी ने इन सा डोलर रेनी ने हरी इत एक अन्े निष्पादन आर्थिक अपराटे सुलुहा मध्यम परमाणु कर्मांतर अत कर्मांतर अंत ये मे मे निष्पादन दायक अभियान आग आकार परसर अग्निमे मे देशपाण्य हदीलती मे निका मे पाल बलगन पालक मे कोमीश्वल नयारगिन नयवलिंगपेन तत्वें एक संपूर्ण विनसक्तम मे देशपाण्य विनसकिया विनमुकुट मे इतना एक तमय वेड पीरियड निष्पादन आर्थिक दीवर अट दीम गिहिल तमंगे मालू संपत आरगिन आवाश तेल टीक बहुदीन आता टीक ये टीक आंड अखटियट ये पालने सपे आंडोल इवागेम दा हर लक्ष कपेर गुव्यून गुव्यूंट दिंडोना तेल टीक पोर टीक दिंडोना गुव्यू अंट तेल टीक पोर टीक दुनाट पास ये गोलो मेरटे आहार हिंग अखदा नि
අපිට හාල් ටික ඒගොල්ලෝ හදලා එවනවා එළවලු ටික හදලා එවනවා පළතුරු ටික හදලා එවනවා ඉතින් ඒක තමයි නිෂ්පාදන ආර්ථිකයක් කියලා කියන්නේ දැන් අපේ වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් සම්බන්ධ මේ හැඟීමක් කරන්න සමාජය තුල නැහැ පුළුවන් කෙනෙක් පුළුවන් දෙයක් කරනවා දැන් මේ වාතාවරණය අනුව පුළුවන් දෙයක් කෙනෙකුට පුළුවන් දෙයක් කරගන්න බැරි තත්යකට දැන් පත් වෙලා දැන් ඔක්කොම කඩාමිද වැටලා තියෙනවා අද කවුරු හරි ආයතනයක් පවත්වාගෙන ගියා නම් සමහරක් වෙලාට ඒ ආයතනේ පවත්වාගෙන යන්නේ මේ මිනිසුන්ට ලස්සාවල් ටික දෙන්න ඕන නිසා නැතුව පුළුවන් කමකට නෙමෙයි ඒ වගේම සමහර ආයතන තියෙනවා දැන් වැහිලා ඉතින් තවත් මෙහෙම විදිහට යනවයි කියලා කියන්නේ මේ රට වලපල්ලටම තමයි යන්නේ ඉතින් ඒකෙන් වෙනස් වෙච්ච නිෂ්පාදන ආර්ථිකයක් හා සේවා ආර්ථිකයක් තමයි අපි විශ්ින් නිර්මාණය කරන්නේ निष्पादन आर्थिक आयोजक अवस्थापकोदे मुखदेलाट लंकावे अपे दक्षो इन्वा तो विदेशगत दक्षो इन्वा अपेरटे आयोजने ඒ අවස්ථාව දිනෝ වගේම අපිට ලෝකේ තාක්ෂණය වෙන්න පුළුවන් ඒ දේ ගන්න පුළුවන් දේ රටට ගන්න ඕන. ඒක ભેදයකින් තොරව. ඒකත් ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. කිසි ભેදයක් තියෙන්න ඕනේ අද ගෝලීය වශයෙන් අද තනි රටක් නෙමෙයි හැම රටක්ම මේ තියෙන ආර්ථිකයෙන් එක්ක සම්බන්ධයි. ඉතින් ඒකට මේ රට පාවලා දෙන්න රට උකස් කරගන්න තැනකට යන්නේ නැතුව ඒ ලෝකෙන් ගන්න පුළුවන් ඒ සම්පත් මානව සම්පත් උනත් එහෙම වෙන්න පුළුවන් සමහරකට ඒ ගන්න තියෙන ඒ තාක්ෂණයේ මානව සම්පත ගන්න ඕන නම් ගන්න ඕන තැනට ගන්න ඕන. ඉතින් ඒක අනිවාර්යෙන් ඒකත් එක්ක මේ අපි ලිම්මැඩි ආර්ථිකයක් නෙමෙයි ඒක ඊට වඩා මහ පළල් එකක්. අපි කියන්නවු මේ ආර්ථිකේ. ඔව්. ඔය ආර්ථිකය තුල අපි වර්තමාන වෙනකොට දන්නවා මිලියන 1.7කට වඩා වැඩි රාජ්‍ය සේවකින් සංඛ්‍යාවක් ලංකාව පුරාම ඉන්නවා. ඒ අතරේ දැන් ටික ටික අඩු වෙලා යනවා. මොකද රාජ්‍ය සේවකින්ට අවස්ථාව ලැබුණා වසර 5ක් ඒ ආයතන විදේශගත වෙලා සේවය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සමහර උදවිය රස්සාව ඕනෙත් නැහැ කියලා රට අතහැර යනවා. එවන් අවස්ථාවක රාජ්‍ය සේවකින් සඳහා ඔබ ඇතුළු කණ්ඩායමේ ඇති යම් වැඩපිළිවෙලක් මේ හැම එකටම වැඩපිළිවෙලක් තියෙනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන් කළ දුන්නා 2019. හැබැයි දැන් ඉදිරියේ බලාපොරොත්තුවක් එක්ක මේ කතා කරන්නේ. ඒ නිසා බලාගෙන ඉන්න හුඟක් කට්ටිය හරි අපි වෙනුවෙන් මොකද කරලා තියෙන්නේ? මොකද රාජ්‍ය සේවකයින්ට ප්‍රබලව පුළුවන් යම් ආණ්ඩුවක් යම් රජයකට ප්‍රබලව අභියෝග කරන්න පුළුවන් කණ්ඩායමක්. ඒ අය වෙනුවෙන් මොනවද සැලසුවේ? ඒ වගේම කරන්න තියෙන පළවෙනිම එක තමයි රාජ්‍ය සේවකයින් වැඩ ටික ගන්න ඕන. දැන් ඔයාලා වුණත් ගිහිල්ලා බලන්න දැන් සිරිපායට යන්න ගිහිල්ලා අමාත්‍යංශවල බලන්න වැඩ නැහැ. ඉතින් වැඩ කරන්න දෙයක් නැහැ. අර ව්‍යාපෘති ඔක්කොම නතර වෙලා නැති ඉන්නේ. දැන් තියෙනවද ගාම සමග පිළිසඳරක් ව්‍යාපෘති කියයි විමධ්‍යගත අයවැයල් කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවට විමධ්‍යගත අයවට නැහැ. මම හිතන්නේ සාමාන්‍යයෙන් දැන් රාජ්‍ය සේවය ගොඩක් අය කරන්නේ උදේට එනවා. වැඩලා තේ බොනවා දවල්ට කනවා හවසට තේ බිලා ගෙදර යනවා ඉතින් හැබැයි පඩිය හම්බ වෙනවා ඒක තමයි ඉතින් ඒක රාජ්‍ය සේවකකට දොස් කියන්නේ බෑ මොකද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ බෑ ඒ මිනිස්සු පඩිය හම්බ වෙන්නේ බෑ ඒකට රටක පාලකෝයි වැඩ හදන්න ඉතින් ඒක නිසා මේ ඉන්න රාජ්‍ය සේවකෝ වැඩි නෑ දැන් මම උදාහරණයක් දෙන්නකෝත් එහෙම දැන් තියෙනවා නේද දුග්ගනවිල්ලක් මේ ඔය කලා විෂයෙන් කරන විශ්වවිද්‍යාලෙම මේ එළියට එන කට්ටියට ජොබ් නෑ කියලා නෑ අපේ රටේ හරියට වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණොත් අපි කොහොමද සංචාරක ශේෂ්ත්‍රය කියලා සංචාරක ශේෂ්ත්‍රය හරියට මේක සංචාර මේ ඇත්තට මේ සංචාරක ව්‍යාපාරය නෙමෙයි මේක අපේ රටක වගේ රටක මේ සංචාරක ව්‍යාපාරයේ මීට වඩා කොයි තරම් මේ රටට ඩොලර් ගේන්න පුළුවන් විදේශ විනිමය ගේන්න පුළුවන් ශේෂ්ත්‍රයක්ද අපිට තියෙන්නේ නමුත් කිසිම වැඩපිළිවෙලක් තියනවාද එනද හරියට බැලුවොත් අපි සංචාරක ශේෂ්ත්‍රය දිනු කරොත් එහෙම මේ කලාංශෙන් මේ විශ්වවිද්‍යාල වලින් මේ එළියට එන කට්ටිය මදි වෙනවා ඇත්තම කියනවා ඒ නිසා මේ ඒ ඒ හැම සේස්තම ඒ හැම තැනකම වෙන්නේ කිසි වැඩක් නැහැ මේ අවුරුදු මේ විශේෂම 77 වෘතාතින් පස්සේ ආපු ගමන ඇතුළේ මේ ණය ටිකක් අරගෙන ඒකෙන් මොන හරි එහාට මෙහාට කරලා බුරු කරලා තිනවා මේ කිසිම සංවර්ධනයක් ව්‍යාපෘතියක් ඒක ඉස්සරහට ඇවිල්ලා නැහැ ඉතින් ඒ එතන ඉඳන් අපි මේ කල්පනා කරන්නේ නෑ මෙතනින් එහාට යන්න ඕන අනිවාර්යෙන්ම අපි මේ දැන් අපේ රටේ මෙන්න මෙහෙම ගත් තිනවා අපේ රටේ තියෙන්නේ මේ දුප්පත්කම ඔක ස්වභාවිකයි ඔක බොරු දුප්පත්කම කෘත්‍රිමයි जनता
ඉතින් මේ මේ මේක අපිට එදා ඉඳන්ම කියලා තියන්නේ එහෙම තමයි මේ දුප්පත්කම ඔක සාමාන්‍ය දුප්පත් අපි රට දුප්පත් එහෙම නෙමෙයි අපි රට පුදුම වෙන්න ඕනේ ඇයි අපි රට පෝෂක් වෙන්න ඕන මේ කියන්නේ සමහර රටවල මේ අපේ රටේ තියෙන මේ ජාතිය මේ සම්පත් මේ වගේ තත්ත්වයක් මේ දේශගුණයක් නැහැ ඉතින් මේ ඒක නිසා ඒක එහෙම වෙන්න විදියක් නැහැ ඒක නිසා රාජ්‍ය සේවය විතරක් නෙමෙයි රාජ්‍ය සේවයේද පෞද්ගලිකද නවනිපෑම් කරුවෙක්ද මේ හැම කෙනෙකුටම අපි වැඩ කරනවා නම් ඒ වැඩ කරන ආකාරයේ පරිසරයක් නිර්මාණය කළ තියෙනවා නම් ඒක ඇතුළේ තමයි රටේ ආර්ථික වර්ධන වේගය ඇති වෙන්නේ ඒ නිසා ඇත්තටම මේ රට හදන්න පුළුවන් රටක් ගොඩනගන්න පුළුවන් රටක් මේ තත්ත්වයට වැටලා තියෙනවා ඔව් හැබැයි මේ දැන් අපිත් හරි කැමතියි මොකද අපි හැමතිස්සෙම අවුරුදු 74ක ගියමු ඒකයි එහෙමත් නැත්නම් අපේ සංස්කෘතියයි ආගමයි ජාතියයි ওই සියල්ලම අපි ළඟ තියාගෙන ඉවරලා අපි දුප්පත් අපි දුප්පත් අපි ඇවිල්ලා ස්වම් පෝෂිත රටක ජීවත් වුනේ අපිට දැන් කන්න නැහැ හාල් හැම දෙයක්ම ගේන්නේ පිට රටින් පරිප්පුත් එහෙම තමයි කියලා අපි කල්පනා කරනවා හැබැයි ලක්ෂ්මන් මහත්මයා අපි කොච්චර දැන් ඔබ මෙතන ඇවිල්ලා කියනවා මෙහෙමයි කියලා ඔබ ඇතුළු කණ්ඩායමේ නායකයන් ඇතුළු හැමෝම තර්ක විතර්ක ගොඩනගමින් ඒ සියලුම සාක්ෂි සහිතව පෙන්නුවත් වැඩක් තියෙනවද ජනතාව අපිට බෑ ඔය කිව්වට කවුද කරන්නේ කියලා කියනවා පුළුවන්ද එහෙම ජනතාවක් එක්ක ගමනක් යන්න ජනතාව විශ්වාස කරන්නේ නැතුව මුකුත්ම කරන්න බෑ පළවෙනිම තියන්නේ ඒක අපි ජනතාව විශ්වාස කරපු ව්‍යාපාරයක් දැන් බලන්න දැන් මේ වැඩසටහන පටන් ගන්න දෙදී මම හරි ස්ථිර වශයෙන්ම කියනකොට මේ ඊළඟට අපි බලයේ කියලා මේ ඔබ කියන කොහොමද මේ විශ්වාස නැන්නේ කියලා නෑ හැබැයි මගේ ප්‍රශ්න කිරීම සාධාරණයි කියලා ඔබ කියන්නේ ප්‍රශ්නේ හරි සාධාරණයි මගේ කරදර දිනව නෙමෙයි එතකොට මේ හැබැයි අපි 2019 මේ අතර අර 103ට බස්සක වෙලා අපි මේ දේශපාලනේ අත්හැරලා ගියා නා නේ අපි කලකිරුණා නා නේ අද කොහොමද තත්ත්වේ අපි දේශ අපි ජනතාව විශ්වාස කරනවා නේ ජනතාව ඔබ විශ්වාස කරන්න ඕනේ ඔය ජනතාව ඒක තමයි ඉස්සෙල්ලාම ජනතාව විශ්වාස කරනවා ඩොටල් බෙස් කියලා දිනවක ඩොටල් බෙස් කියලා තියෙනවා මේ මේ පාලක උන් එහෙම තමයි උන් හොරකම් කරනවා උන් ජනතාවට බුරු කරනවා ජනතාව හූර ගන්නවා ඔය ධනේශ්වර පාලක උහුම තමයි ඒ නිසා මේ ධනේශ්වර පාලක වෙනස් කරන්න බෑ මිනිස්සු හැදුවා අවුරුදු පහෙන් පහට මේ මේ ධනේශ්වර පාලකය වෙනස් කරගන්න දැන් හිම්මත් වෙලා තියෙන්නේ හරි ඒ නිසා මේ පාලකෝ වෙනස් වෙන්නේ නැහැ වෙනස් විය යුත්තේ ජනතාව අන්න දැන් ජනතාව වෙනස් වෙලා හරි ඒ නිසා ඒ වෙනස් වීම මත අපිට ලොකු විශ්වාසයකුත් ගොඩනැගිලා තියෙනවා නේ ඉතින් ඒක නිසා අපි ගම්මු අපි පාල කොහොම හරි නැතිවෙන්නේ ගන්න ඕන නේ නැතිවෙන්නේ ඒකනේ පාලකෝ ඡන්ද දෙන්නේ නැත්තේ හරි ඒගොල්ලෝට ඡන්ද තියෙනවා මේ මේ මහින්ද රාජපක්ෂ මහත්තයලෙම අපිට මතකයි ගනු කඩු වෙනු සටන ඕන වෙලාවක ඡන්ද වලට ලෑස්තිලා හිටියේ දැන් කොහෙද මේ දැන් ඡන්දට බයයිද කට්ටිය අපි නාන්න තියන්නේ ඕක තමයි බයලා තියෙන්නේ ඉතින් ඇත්තට ඒකනේ වෙලා තියෙන්නේ ඉතින් බුද්ධ්‍යංශ වාර්තා එනවා ඉතින් තීරණවනේ දැන් ඡන්ද දියන්නේ නැති අපාර බැල යන විදියක් නැති මලකේකටත් යන්නේ දියන්නේ නැති ඉන්නේ අපි ඒ සම්බන්ධයෙන් මම මොකුත් කියන්නේ ඔබේ කතාවේක ඔබ මොකද ඔබත් ඒ තැනටපත් වෙන්න පුළුවන් දේශපාලන වෙන පැත්තකින් අපි දිනු මිනිස්සුකමත් එක්ක අපි යමු කියලා මම යෝජනා කරනවා මට පක්ෂපාත ભેදයක් නැහැ මම ජනතාව පැත්තේ ඉඳගෙන කතා කරන්න මේ ප්‍රශ්න කිරීම සිද්ධ කරන්නේ දැන් ඔය සියලු යෝජනාත් එක්ක දැන් උසස් අධ්‍යාපනය ගැන කතා කරනකොට ලෝකය වෙනස් කරන්නට හැකියාව ලැබෙන්නේ නෙල්සන් මැන්ඩෙලා අප්‍රිකානුවේ හිටපු රාජ්‍ය නායකයා ලෝකෙම අපි දන්න රාජ්‍ය නායකයා සඳහන් කරනවා මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් ප්‍රබල ආයුධයක් අධ්‍යාපනය කියලා. හැබැයි අපේ රටේ එහෙම අධ්‍යාපනය තුල අපි දකින්නවා බොහොම දක්ෂයින් ඉන්නවා අපේ රට තුල අනිත් රටවල් එක්ක බලනකොට. හැබැයි අපේ රටේ අධ්‍යාපනයත් යල් පැන ගියපු අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඔබ ඇතුළු කණ්ඩායමට ඒ සඳහා තියෙන යම් සැලැස්මක් මේ මම උසස් අධ්‍යාපනය කියලා මේ අපිට ඒකත් එයි මේ හැම එකක්ම එහෙමයි මේ මේ දැන් තියෙන ඒකත් එක තමයි ගොඩක් කල්පනා කරන්නේ එහෙමයි අපි කියන අධ්‍යාපනය ඕක නෙමෙයි ඒ කියන්නේ හැම වෘත්තියක්ම ඉහළ තැනින් අවසන් වෙනවා දැන් මොනවද කවුරුත් ආවද කරන්න හදන්නේ හැමෝම කරන්න හදන්නේ වෛද්‍යවරේ ඉංජිනේරුවරේ ගුරුවරේක් නේ එහෙමනේ යන්නේ නෑ අපි කොහොම පෙදරවරුවා කියලා ඒක ලොකු වෘත්තියක් එතකොට ඒකත් ඉහළ තැනකින් නිමවටපත් වෙනවා. එතකොට ඒ ඒකත් ඒ වෘත්තියට ඒ ඒ ඒ තියෙන වටිනාකම තියෙන තියෙන දිපේ සෑම වෘත්තියකටම වටිනාකමක් නෑ හැම වෘත්තියකටම. මොකද මේ උපදින මිනිස් හැටියට අපි ඒ ඒ ඒ ඒ විෂයන්ට ප්‍රවීණ බවටපත් වෙනවා.
ඒකටම සාමාන්‍ය ස්වභාවය තිරසයම වඩු කර්මාන්තයේද පෙදරෝරු කර්මාන්තයේද මේ ඊට පස්සේ කලාව පැත්තෙන්ද චිත්‍ර නිර්මාණකරුවෙද්ද මේ හැම එකක්ම අධ්‍යාපනය කියලා කියන්නේ උසස් අධ්‍යාපනය කියලා කියන්නේ ඒ ඉහළ තැනකින් අවසන් වෙනවා අපි හදන අධ්‍යාපනය ඔන්න ඔන්න ඕක මේක නෙමෙයි මේ මේ මෙතන අද තියෙන අධ්‍යාපනයෙන් ඉඳන් කල්පනා කරන්න එපා අනිත් ඒවා වගේම ඒකත් අධ්‍යාපනයේ පැත්තත් අන්නේ හැම එකක්ම උසස් තැනකින් අවසානයේ නිර්මාණකරුවෙක් බිහි කර ගැනීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් තමයි අපි නිර්මාණය කරන්නේ. ඔව් ඔබේ කතාවට මම යමක් එකතු කරනවා මෙතන ඉඳලා හිතන්න එපා නෙමෙයි අපි ඉදිරියේ හිතනවා. හැබැයි මෙතන ඉඳලා තමයි අපි ඉදිරියේ සාර්ථක කරගන්න දැක්මක් දකින්න ඕනේ. ඒක නිසා තමයි මම මේ ප්‍රශ්නේ මේ විදිහට ඔබට යොමු කරේ. අර පින්ලන්තයේ කියන රටේ ආ යුරෝපයේ තියෙන කොහොම සස්ෘයක එවැගේම සතුරු දර්ශකයේ ඉහළින්ම ඉන්න රටක් තමයි පින්ලන්තය කියලා කියන්නේ. පින්ලන්තේ මට මතක් වුණා ඔබතුමා ඕගොන් සඳහන් කරනකොට මොකද මේ පින්ලන්තයේත් ඒ වගේනේ අධ්‍යාපන ක්‍රමය බොහොම විශිෂ්ටයි. ඒ විශිෂ්ටත්වය තුළ දක්ෂ පෙදරේරුවන් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමෙයි තව දක්ෂ බොහෝ ශිල්පීන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔවුන්ට වටිනාකමක් දීලා තියෙනවා. දැන් අපේ රටේ නම් මේසන් බාසුන්නේ හේ හරියට වැඩ කරන්නේ නැහැ, දන්නේ නැහැ. එහෙම තමයි කියලා කියන්නේ. අත් වැඩ උදව් කරන කෙනාගේ එහෙම වටිනාකමක් නැහැ. අපි හැමතිස්සෙම රැකියාවත් එක්ක ඒ ක්ෂේත්‍රය තුල ඉන්න පුද්ගලයන්ව පහලට දාලා තමයි කතා කරන්නේ. අඩුම තරමේ අපිට මනුෂ්‍යත්වය තුල වටිනාකමක්වත් දෙන්න හිතක් පහළ වෙලා නැහැ. ඒක නිසා දැන්වත් ඒ හිත පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන්ම සූදානම් වෙන්නේ වැඩසටහනේ දෙවනි විරාමය ලබා ගන්න. අපි සූදානම් අවසන් විනාඩි කිහිපය ඔබ සමගින් දේශපාලන අධිමාත්‍රාව අග්නි වැඩසටහන සමගින් අපි දැන් වර්තමානයේ මේ සාකච්ඡාව සාකච්ඡා කරනකොට උසාවි මට්ටමේ තියෙන යම් කාරණාවක් නිසා අපිට ඒ තොරතුරු කියන්න බැහැ. නමුත් ඔබ දන්නවා ඇති ලංකාව පුරාම මේ වෙනකොට ලෝකයේ ජාත්‍යන්තර මාධ්‍ය පවා මේ ක්‍රිකට් ක්‍රීඩකෙක් පිළිබඳ ප්‍රශ්න කරනවා. ඒ ප්‍රශ්න කිරීම ලංකාවේ මාධ්‍ය ප්‍රශ්න කරන්නේ අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන දේවල් තමයි ලංකාවේ මාධ්‍යත් වාර්තා කරන්නේ. හැබැයි ඇඳගෙන හිටපු ඇඳුමේ ඉඳලම කියනවා. හැබැයි අර ඇඳගෙන හිටපු ඇඳුමේ ඉඳලම කියන මාධ්‍යයට යම් තැනක අමතක වෙලා තියෙනවා අරගලයේ ප්‍රධානත්වයේ ඉසුළු ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම් කරු වසන්ත මුදලගේට මොකද උනේ, කොහෙද ඉන්නේ? මම හිතන්නේ ඒක කට්ටියට අමතක වෙලා මේ පාර්ලිමේන්තු මේ මන්ත්‍රීතුමා මේ අතර මොකද වෙලා තියෙන්නේ අපි කැමැති දැනගන්න. දැන් ඊයේ දිනේ අපි ඔහුව බලන්න ගිය අපේ පක්ෂයේ විදිහට මේ අපේ නීතිඥ සුනිල් වටගල සහෝදරය මොකද නීතිඥෙකුට යන්න පුළුවන්නේ. එයත් එක අපි සමාජවාදී තරුණ සංගමේ ජාතික සංවිධායක ඉරංග ගුණසේකර සහෝදරය ගියා. නමුත් යන්න දුන්නේ අරයට විතරයි. ඇත්තටම කියන්නේ මිනිමරුවෙක් බලන්න යනවා කියලා අපේ ගිය සහෝදරු කිව්වේ. ඒ වු මිනිමරලේ නේ. ඔහු ශිෂ ව්‍යාපාරයේ ඇතුලේ නායකත්වය දුන්න කෙනෙක් නේ. නිකන් නෙමෙයිනේ මේ කිසිම එකකට මේ කැටපෝලයක්වත් අරන් ගිහිල්ලා නැහැනේ. වසන්ත මුදලගේ නෙමෙයි කිසිම කෙනෙක් මෙතෙක් මේ කිසිම අරගලයකදී කිසිම උද්ඝෝෂණයකදී ගල් කැටයක්වත් අරගෙන ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම ඒ අයට තමයි මේ විදිහට සලකලා තියෙන්නේ. ඉතින් මේක මේක තමයි අර මේ පාලකයාගේ ස්වභාවය. මේ පාලකයා හරි බයයි. ඉතින් ත්‍රස්ත පනත තමයි මේවට උපයෝග කරගන්නේ. يعني මේ ඒගොල්ලොන්ට පේන්නේ මේ මිනිස්සු නිකන් ත්‍රස්තවාදීන් හැටියට. ඒකට හේතුව තමයි දැන් අර අපේ රටේ හිටපු යටත්වැසියෝ දැන් පුරවැසියෝ වෙලා තියෙනවා. මේ යටත්වැසියෝ පුරවැසියෝ වෙලා. පුරවැසියෝ වෙලා තියෙනවා. මේ පාලකෙන් පුරවැසියන්ට කැමති නෑ. ඒ කියන්නේ කවදාකවත් අපේ රටේ ජනතාවට පුරවැසියෝ වෙන්න වෙන්නේ නෑ. පුරවැසියෝ විච්ච ගමම්ම මේ ත්‍රස්තවාදීන් වෙන්නේ. පාලකෙන්ට පේන ත්‍රස්තවාදීන් විදියට. ඉතින් ඒක නිසා තමයි ඒකට හේතුව තමයි ඇත්තටම මේ පාලකෝ යන්නේ වැරදි ගමනන්නේ. පාලකෝ නීති අනුකූල නොවන මේ විකෘති පාර්ලිමේන්තුවක් නේ තියෙන්නේ. ජනාධිපති කියන්නේ රණවීර කුමසිං මහත්තයා ජනාධිපති කරේ නෑනේ මේ රටේ ජනතාව නේ. මම හිතන්නේ ඉතිහාසගත වෙයි මට හිතන විදිහට අතින් සත පහක්වත් වියදන්නකොට ජනාධිපතිච්ච ජනාධිපති තමයි රණවීර කුමසිං මහත්තයා. සත පහක්වත් වියදම් කරේ නෑ ජනාධිපති කෙනෙක් ඉන්නේ කොච්චර වියදම් කරනවද අපේ රටේ අපේක්ෂක. ඉතින් ඉස්සරහට ප්‍රශ්නෝත්තර වැඩ සටහන් වලට එයිවා. ඉතින් ඒක නිසා ඒ පාලක හයි බයයි. يعني ජනතාවගේ ජන වරමක් නැති වුනේ බලේ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන් නිතරම පේන්නේ එහෙමයි. මම ළමයි ළඟදී දැක්කා අර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා මේ මේ දැන් ඒ අර ත්‍රස්ත පනත යටතේ ත්‍රස්තවාදී වැඩක් වෙන්න උන්නේ නැහැලු.
කාටහරි තස්ත බියක් දැනෙනවා නම් ඒ යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. එහෙම බැලුවොත් මං හිතන්නේ මේ අත්අඩංගුවට අරගෙන ගිහිලා සීමාවක් කරන්න බැරි වෙනවා. කරන්න බැරි නෑ. මොකද වර්තමානයේ වෙනකොට අපි ත්‍රස්ත බියකින් තමයි ඉන්නේ. ඔව් දැන් තියෙන ගැසට් එක ගන්න තියෙන්නේ මේ මුළු රටම එලිමහන හිට ගඳුලක් කරලා. හරිම ලීසි වැඩි එක තමයි. ගන්න ගැසට් එකකින් අලුත් ගැසට් එකක් ගහුවා නම් රට එලිමහන හිට ගඳුලක් කරලා මම හිතන්නේ ඒක තමයි දැන් පාලකෙන්ද තියෙන උත්තර. ඔව්. කොහොම නමුත් මේවා අපි හිනා වෙලා කතා කරනකොට මේවා අපි ඉදිරියේ තියෙන ප්‍රබල අභියෝග ගැටලු ඒ නිසාම තමයි දේශපාලනය තුළ තීන්දුව තීරණ ගන්නකොට බුද්ධිමත් නායකයින් තෝරගන්නට අවශ්‍ය නායකයින් දේශපාලකයින් නෙමෙයි මම මේ කතා කරන්නේ නායකයින් තෝරගන්නට අවශ්‍ය නම් බුද්ධිමත් ජනතාවක් අනිවාර්යෙන්ම ඊට ඉදිරියෙන් සිටිය යුතුමයි මොකද ඔබේ බලයෙන් තමයි ඔබේ කතිරේ බලයෙන් තමයි මේ දේශපාලකයින් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුව විතර යවලා තියෙන්නේ ඒක නිසා ඔබ ඔබේ නියෝජනයේ මේ තියෙන්නේ දැන් අපේ ජනතාව මේ චෝදනා කරනෝනේ මේ දේශපාලකයන් මේක කරගන්න බෑ මේක මෙහෙමයි කිය චෝදනා කරනවානේ එතකොට ඇත්තටම දැන් ඔබට තේරෙන විදිහට ඔබේ දේශපාලන හිටපු කාලය තුළ ඒ පරිචයත් එක්ක ඔබට තේරෙන විදිහට මේ මේ ජනතාවම නේද මේ වැරද්ද කරලා තියෙන්නේ ජනතාවක් වග කියන්න ඕන ඇත්තනේ ජනතාව ඡන්ද දුන්න නිසානේ විලා දෙන්නේ නේ ඒක නිසා ජනතාව වග කියන ඕන නැවතින් වැඩේ තියෙන්නේ මෙහෙමයි අර මම කියපු අර අරකට බර්ටොබ්ලස් කී කතාව තමයි තියෙන්නේ ඉතින් ජනතාව රවට්ටනවනේ මේ නිසා ජනතාව කල්පනා කරන්නේ මේ ළඟ තියෙන එකත් එක්කනේ කල්පනා කරන්නේ ඉතින් ඒ නිසා ඉතින් ඊට වඩා එහාට ජනතාව එන්න ඕන ඒක නිසා තමයි අපි මේ පැහැදිලි කියන්නේ දැන් කලින් ජනතාවට වඩා වෙනස් ජනතාවක් ඉතින් ඉන්නවා දැන් අලුත් පරම්පරාව එහෙම ටිකක් ඊට වඩා වෙනස් විදිහකට හිතනවනේ නේද දන්නේ නැහැ ඒක ගැන මම වෙනස් විදිහට හිතනවා ඔබ කොහොමද හිතන්නේ කියන කාරණාව අපි බලමු ඒක ක්‍රියාවෙන් තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ දැන් ඔබ ඇතුළු කණ්ඩායම බලයක් වෙනුවෙන් තමයි මේ මේ වැඩසටහන තුලත් ඔබ හුණ පුණා පුණ පුණා කියන අපිට විශ්වාසයක් තියෙනවා ඒ වෙනුවෙන් ඉන්නවා කණ්ඩායමක් අපි ඒ වෙනුවෙන් වැඩ කරනවා සැලසුම් තියෙනවා ඒ සියල්ලම පැහැදිලි හොඳයි මොකද අපිත් බලාපොරොත්තු වෙන වෙනසක් හැබැයි ඒක එක්ස්පෙරිමන්ට් එකක් නෙවෙයි මොකද එක්ස්පෙරිමන්ට් කරන්න අපිට කාලයක් නැහැ සමහර උදවිය කියන අපි ඒගොල්ලන්ට අවුරුදු 5ක් දීලා බලමු වගේ එකක් එහෙම කියනවා ඔබට ඇහි නැති ඔව් එහෙම කියනවා ඒකත් හරි කතාවක් තියෙනවා නේද මෙහෙම කිව්වොත් එහෙම දැන් මෙහෙම කිව්වට ප්‍රශ්නයක් නැහැ දැන් මේ රට විනාශ කරලා නේද ඉන්නේ විනාශ කරලා තව චුට්ටයි ඉතුරුලා තියෙන්නේ තව පොඩ්ඩක් එකක් කොයි වෙලාවෙ විතර පොඩ්ඩයි ඉතුරුලා තියෙන්නේ මොකුත්ම නැත්නම් ඒ චුට්ට අපිට විනාශ කරන්න දෙන්නකො ඉවරයි මොකුත් කියන්නේ නැහැ මම විනාශ කරන්න ඕන මමකුත් කියන්නේ නැහැ. එහෙම හිතලා හරි. නැත්නම් ඉතින් ඔක්කොම ඉතින් ඒකලට විනාශ කරන්න නෑ. නෑ. මේක ඇත්තට අපි විශ්වාසයෙන් කියන්නේ මේක විනාශ කරන්න ඕන එකක් නෙමෙයි විනාශ කරන්න නෙමෙයි මෙච්චරට විනාශයට ඇදලා දාපුලා තියෙන රට මේක නැගිටවන්න පුළුවන්. ඔව් මේක ගොඩනගන්න පුළුවන්. ඒ ගොඩනැගීම තුළ වෘත්තීය සමිති ඔබ ඇතුළු කණ්ඩායම ප්‍රයෝජනෙට ලබා ගන්නවද? आर्थिक අනිශ්චිතවලගේ තමයි දැන් වෘත්තීය වේදි පාවා කියන්නේ වෘත්තීය සමිතිය නියෝජනය කරන මේ ජනතාව පාවා අපි ඉන්නේහාට අරගෙන යනවා මේ ආර්ථික ඉල්ලීම් මත විතරක් මේ බැඳලා ඉන්න බෑ. ඒ කියන්නේ මේ පාලකෙන්ට දෙන්න බෑනේ දැන්. දැන් අද අපි ඉල්ලන්නේ නෑ. අද අපි වෘත්තීය සමිතිය ඉල්ලනවාද? මේ පාලකෙන්ගෙන් අහවල් එක දෙන්න කියලා ඉල්ලනවාද? දැන් මේ දැන් ඔය පටන් ගන්නකොට කිව්ව අයවැය ගැන දැන් මේ අයවැය මේවා වැඩක් නෑ. ඒගොල්ලෝ දාලා යන්න ඕන මේවා. නේ අයවැය කදාගන්නේ අලුත් පාලකයෝ. ඉතින් ඒක නිසා මේ පාලකෙන්ගෙන් යමක් ඉල්ලන වැඩක් නැහැ. ඒ නිසා මේක එහාට ගිහිල්ලා තියෙන්නේ දැන්. දැන් වෘත්තීය සමිතිය කරන්නේ පාලකෙන්ගෙන් යමක් ඉල්ල ගන්න නෙමෙයි මේ හදන්නේ. ඕගොල්ලෝ යන්න අපි පාලනයක් හදාගන්න. ජනතා පාලනයක් අපි හදාගන්න. හැබැයි සියල්ලම නෙමෙයි සමහර කොටසක් ඉන්නවා මේ අයට තාවඩන උදිරිය. නේ සමාජික ඉතින් එහෙමනේ නේ. සම්භාවිතාවය බැලුවම දෙපැත්තම තියෙනවානේ. එහෙම එකක් තියෙනවානේ. ඉතින් එහෙම එහෙම වෙන්න පුළුවන් නේ. අර මේ ගිනි ගනිද්දිත් නේ සමහරක් වෙලාවට ගිනි ගන්න ගේ ඇතුළේලා ඉන්න කට්ටියක් ඉන්නවනේ නේ එළියට එන්නේ නැතුව ඉතින් එහෙම ඉන්න පුළුවන් එහෙම ඉන්න පුළුවන් නමුත් අපි හදන්නේ ඒ කට්ටියවත් එළියට එන්න ගන්න ඔය ගේ ගිනි ගන්නවා ඔගේ ඉන්න එපා නේ කියලා එළියට ගන්න මේ හදන්නේ
හරි ඔය ඔය සියල්ල තුළ එක එක කාරණාවක් ඔබ පුන පුනා උප කරන්න උත්සාහ කරනවා මම දැක්ක මේ සාකච්ඡාව පුරාම ඒ තමයි අපිට විශ්වාසයක් තියනවා ජනතා බලය අපිට ඉදිරියේදී ලැබෙනවා කියලා මං හරිද පැහැදිලිද ඒ විශ්වාසය මත තමයි අපි මේ වැඩකටයුතු කරන්නේ ඔව් සමහර අවස්ථාවලදී පෞද්ගලිකව මම කතා කරලා තිනවා අපි දැන් මේ දේශපාලනේ හිටිය ඇති අපි මේ දැක්කා මෙහෙම කරා ඡන්දේ දුන්නා ඇති දෙයක් නැහෙනේ ඒක නිසා අපි මේගොල්ලන්ට දෙමු කියලා යෝජනා කරපු ගමන් එක්තරා කාරණාවක් එළියට එනවා. ඔක විශේෂයෙන් ගම්බදව ගිහිල්ලා කතා කරොත් එහෙම මේක ඇවිල්ලා බුද්ධි මට්ටම පිළිබඳ ප්‍රශ්නයක්ද කොහොමද කියන්න මම දන්නේ. හැබැයි කියන එක කතාවක් තියෙනවා. ඒක මම අමුෙම්ම කියලා දාන්නම්. අපෝ JVP එක කියලා කියන්නේ JVP එක කියලා කියන්නේ ඒක දැන් NPP එක JVP එක එකට යන්නේ. ඒක යම් යම් කරුණු වෙනස් වුණාට කියලා ඔබ පැහැදිලි කරා. තාමත් පවුලේ අපේ අයියා නැහැ. ඒ හේතුව JVP. එතකොට අපි දැක්කා අපිට ඇහුණා අපිට ඇස් දෙකෙන් පේනවා අපි ඒ කාලේ පුදුම බයිකින් හිටියේ එළියට බැස්සේ නැහැ. මගේ ඩෙන්ටි ඔප්පන්න සහතිකේ තාම නැහැ. එතකොට කොහොමද මම මගේ ඡන්දේ විශ්වාසයෙන් පාවිච්චි කරන්නේ මේ අයට කියලා ප්‍රශ්න කරනවා. ඇත්ත ප්‍රශ්නයක් මම මේ විමසන්නේ ඔබෙන් ප්‍රශ්න කරනවා. එහෙම අයට මොකද්ද ලබා දෙන පිළිතුර? ඒක ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. හැබැයි පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඔබ පක්ෂය වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක් විදිහට ඔබට උත්තරයක් තියෙනවද මේ පිළිබඳව? ඔබ අහන ප්‍රශ්නේ අහන්නේ සිවිල් යුද තත්ත්වයක් ඇතුළේ සිද්ධ වෙච්ච සිදුවීම් අලලාය සිදුවීම් ගැන ඔබ කියන්නේ. සිවිල් යුද තත්ත්වයක් කියලා කියන්නේ රාත්‍රී පූජන සංග්‍රහයක් නෙමෙයි. ඒක සිවිල් යුද තත්ත්වයක්. එතකොට රාජ්‍ය ත්‍ස්තවාදීන් ඉන්නවා එක පැත්තක. අනිත් පැත්තේ අපි ඉන්නවා විප්ලවවාදී ව්‍යාපාරී ඉන්නවා. එතකොට විප්ලවවාදී ව්‍යාපාරයක් Tamanට මොකක් හරි ගන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ඇත්තටම අපේ රටේ බැලුවොත් එහෙම අද පාලක අපිට බයලා තියෙන්නේ. ඡන්ද කරන්නේ නැත්තේ. ඒ වගේ තමයි එදා අපිට බය වුණා. අපේ පක්ෂයට බය වුණා. මේ අපේ අතට බලය ගන්න මේ හදන්නේ. එතකොට ඒකත් එක්ක ඒගොල්ලෝ අපිව මර්ධනය කරන්න ගත්තා. ඒ මර්ධනයට මුහුණ දුන්නා. මේ මර්ධනයේ මුහුණ දීමේදී එහෙම වුණා. දැන් ඌ කියපු උදාහරණයක් ගත්තොත් එහෙම. දැන් විප්ලවදී ව්‍යාපාරික ඩෙන්ටි කාඩ් එක අරගෙන මොකද්ද තියෙන්නේ ඒක? විප්ලවදී ව්‍යාපාරකට ප්‍රයෝජනයක්. ඩෙන්ටි කාඩ් එකෙන් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි එහෙම කළේයි ඒ මොහොතේ රාජ්‍ය ත්‍ස්තවාදී විසින් තීරණය කළ අර නාමලේඛනයක් හදාගෙන ඒ නාමලේඛනේ ඒ හැඳුනුම්පත් බලලා අත්අඩංගුවට ගන්නවා මරනවා ඒ නිසා විප්ලවදී ව්‍යාපාරය ගන්න පුළුවන් බොහොම අවම ආකාරයකක් මේ තෝර ඒ වෙලාවේ තෝරලා දිනවා ඩෙන්ටි කාඩ් එකතු කරලා සමාජය තුල ඩෙන්ටි කාඩ් නැහැ විප්ලවදී ව්‍යාපාරය අරන් ගිහින් දෙන්න විදියක් නැහැ එතකොට දැන් විප්ලවදී ව්‍යාපාරය කෙනෙක් අත්අඩංගුවට ගන්න කිව්වොත් ඩෙන්ටි කාඩ් එකක් කියනවා මගේ කරන්නේ AJVP එක කියලා. හරි. අදටත් කියන සමානද වෙන්නේ? අනේ අන්න එක තමයි උපක්‍රමය. ඒ කියන්නේ වෙන කෙනෙක් කරලා ක්‍රෙඩිට් එක ඔබේ පැත්තට දාන. ඔබ අපෙන් ඩෙන්ටි කාඩ් එක ගහනවා. දැන් අපි මිය ගිය කෙනා. ඔව්. එයාගේ යකෝ. මේ යකෝ ඩෙන්ටි කාඩ් එක න හදලා දෙන්න පුළුවන් නේද? හැබැයි ඕක තද බල කළු පැල්ලමක් නේ. අපි මෙහෙම hinaවලා කතා කරන්නේ. ඒ සිවිල් මේ සාමාන්‍ය දැන් මේ වගේ අපිට මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ කටයුතු කරන්නේ මේ උද්ඝෝෂණය කරන්නේ ඊට තත්වයකට එහා ගිය සිවිල් යුද තත්වයක්. ඒ කියන්නේ යුද්ධයක් පේන්න යුද්ධයක් නැතුණාට විදි තියාගත්තේ නැතුණාට තියෙනවා රාජ්‍ය තත්ත්වවාදී ක්‍රියාත්මක වෙනවා මේ පැත්තෙන් මේ පැත්තෙන් විප්ලවදී ව්‍යාපාරී ක්‍රියාත්මක වෙනවා. ඒක ඇතුළේ ගැටුමක් තියෙනවා. ඒ ගැටුම ඇතුළේ නොඑක් අයට ප්‍රශ්න ඇති වෙනවා දෙපැත්තෙන්. ඉතින් ඒකේ ඒ සිවිල් යුද්ධේ අපි පෙරදුනානේ. ජයග්‍රහණය කළේ පාලකෙන්. ඒ නිසා පාලකෙන් ජයග්‍රහණය කරපු එක දැන් ඒක හඳුන්වන්නේ මොකද්ද? නේ? ඒ කියන්නේ රාජ්‍ය භීෂණය කියලා කියන්නේ නැහැ. ජවිප භීෂණය කියලා කියන්නේ. ඔව්. දැන් අඩුම ගන්න මෙහෙම කිව්වනම් රාජ්‍ය හා ජවිප භීෂණය. ඔව් දෙකම එකට එකතු වෙලා. ඒක එකතු වෙලා. දැන් එහෙම කියන්නේ නැහැනේ. ජවිප භීෂණය. ඇයි හේතුව? අපි පළදායි. අපි පෙරදිලා ඉන්නේ. ඒක නිසා ඒක නම් කරන්නේ. එහෙම. පිදෙල් එදා කිව්වාවේ විප්ලවය පෙරදුනා නම් පිදෙල් ද්‍රෝහියෙක්. හැබැයි විප්ලවය දිනුවා. අද විරුවේ පිදෙල්. නෝ තමයි ඇත්ත. හැබැයි ඔක තේරුම් ගන්න අපේ බිම්මට්ටමේ ඉන්න හුඟක් අයට අපහසුයි කියලා මට හිතෙනවා එක එක මෙන්න මේ කතන්දර ඇහුණාම. ඒක නිසා බුද්ධිමත් ජනතාවක් තමයි නිරතුරුව අපි හොයන්නේ. එදා තිබිච්ච දේවල් අද හොයලා අපි හරියන්නේ නැහැ. අදට අපි නූතනවාදයට එක්ක යන්න ඕනේ. එතකොට තමයි අපිට ජයග්‍රහණ හුඟක් ලබාගෙන අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට හැකියාව තියෙන්නේ. ඔබ හිතන්න.
ඔබට අපිට බල කරන්න බෑ මේක කරන්න මෙයාට ඡන්ද දෙන්න මේගොල්ල හොඳයි කියලා කියන්න බෑ මොකද ඔබ ස්වං අධ්‍යයනයක් තුල තීරණය කළ යුතු වෙනවා කාටද ඔබේ වටිනා කියන ඡන්දේ දීලා බලයට ගේන්නේ කියලා. ඒ අතරතුරේ බත්‍ර මුල්ලේ මේ පක්ෂ කාර්යාලයක් නිර්මාණය කරා. අපි ඔව් අපි මුලස්ථානේ මුලස්ථානේ පක්ෂ මුලස්ථානේ බත්‍ර මුල්ලේ කොහෙන්ද ඒකට සල්ලි සල්ලි ඉතින් මෙහෙමයි දැන් අපි පක්ෂයට සල්ලි තියෙනවනේ කියන්නේ අපි ඔව් සල්ලි තියෙන්නේ කොහොමද හැටියට अरे मैं अभी खबर आपका बैठू करनी है आठ मुद्दे कट दान इट पास अभी तीन अभी विविध संविधान तीन विदेश श्रीलंक अभी पक्ष कर लगे कट्टी समर कट अदल ऊसा कट्टी आप उदव पक्ष मुद्दा हम पेमी हूरकंकल ඒ දැන්නේ කියන්නේ බලය නැති කාලේ හොරකම් කළා නෑ නෙමෙයි යම් ආකාරයකට බලයක් හිමු වුණොත් එහෙම අන්නේ එදාටත් අපි හොරකම් කරේ නෑ කියන්න පුළුවන් විදිහට ඉදිරියට යමු මම මෙහෙම යෝජනා කරන්නම් ඔව් මෙහෙම අපි වුණත් ඒ උපරිම විශ්වාස කරන්න ඕනෙත් නෑ එහෙම කරන්න ඕනේ නෑ ඕනම දෙයක් ඕනකට වැඩිය ඒක තියාගෙන ඒක තියාගෙන අපිට බලය දෙන්නකෝ අපි මොකුත් කියන්නේ ඒක ඔබේ තීරණයක් ඒ බලය ඔබ ලබා දෙනවද නැද්ද කියන කාරණාව නේ දැන් මාධ්‍යත්වයක ඔබ ගනුදෙනු කරනවානේ මාධ්‍යත්වයක ගනුදෙනු කරන නිසාම ලංකාවේ මාධ්‍ය පිළිබඳ මොකද ඔබේ අර්ථකථනය? ඒකත් මේ තියෙන මාධ්‍ය. ඔබේ මාධ්‍යට ඇහිලානේ මාර්ග කතා අහන්නේ. මෙහෙමයි මේක නෙමෙයි මාධ්‍ය. ඒකෙත් එහෙමයි. අනිත් ඒ වගේම තමයි. මාධ්‍යවල කරවලු කාර්යභාරයක් තියෙනවා. හැමෝටම. ඒ තමයි ජනතාවට නිවැරදි දේ ඒ ආකාරයෙන්ම ලබා දීම. ඔව් ලබා දීම. ඒකට විවිධ අර්ථකථන දාන්න නැතුව ඒ කියන්නේ පාලකයාගේ හෝ දේශපාලනයේ ඒකේ වමනාව මත අර්ථකථන සපයන්නේ නැතුව වාර්තා කරන එක. ඒකෙන් කියන්නේ මම කියන්නේ නෑ මාධ්‍යටත් තියෙන අදහසක් තියෙනවා. ඒ අදහස මොකද ඉන්නේ කියලා. ඒක කියන්න ඕන මාධ්‍යට. අපේ මාධ්‍ය අදහස මේක. හැබැයි අර කොන්ත්‍රාත් නොකර. ඔව්. ඒකයි. ඉතින් අපි අපේ පාලනයක් යටතේ මාධ්‍යට වෙනවා රට ගොඩනැගීම සම්බන්ධ වාර්තා කරන්න. ඒ වෙනස් පාණයක් ඇතිවෙච්ච දවසට ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ කාර්යභාරය විශාල එකක් තියෙනවා රට වෙනුවෙන් ඇත්තට මාධ්‍ය මෙහෙවර එදාට මේ දැනුත් අපි කරන්නේ මාධ්‍ය මෙහෙවර තමයි මේ වැඩසටහන ඔබ නැරඹුවොත් ඔබට තේරෙයිද අපි දන්නේ නැහැ ඒක ඔබ ඒක තීරණය කරන්න මෙතන යම් ආකාරයක එහෙම දෙයක් ඔබට ලබා ගන්න තිබුණාද කියලා කෝපනා වුණත් අර ඔබ කියවනේ එක එක්කෙනාගේ කොන්ත්‍රාත් තමයි මාධ්‍ය කරන්නේ ඒකට මම මුකුත් එකතු කරන්නේ නැහැ හැබැයි අපි මේ කරපු එක කොන්ත්‍රාත් එකක් නෙමෙයි අපි මේ කතා කරේ ජනතාව වෙනුවෙන් කියලා බය නැතුව අපි කියන්න කැමතියි මොකද අපිට අයිතියක් තියෙනවා මාධ්‍යවේදීන් විදිහට ප්‍රශ්න කරන්නට දේශපාලඥයින්ම ඒ නිසාම තමයි අපි අද දවසේදී ආරාධනා කරේ එවන් දේශපාලන නියෝජනයකට යන කලින් ජනතාවට මොකද්ද ඔබ ලබා දෙන පණිවිඩය ජනතාව රටේ විනාශක් සඳහා සම්පූර්ණ බැදිහත්වීමක් කරන්න ඕන. ඒ සඳහා සූදානමින් සිටින්න. හරි. ඒක කොයි මොහොතේද කියලා නෑ. ඉතමත් හැකි ඉක්මනින් ඒ සූදානමට ලෑස්ති වෙනවා. අනිවාර්යයෙන්. ඔව්. මේ වැඩසටහන විනාඩි 55ක වැඩසටහනක් යම් ආකාරයකට ඔබට ප්‍රතිලාභයක් ලැබුණාද? කොහොමද දැනෙන්නේ? අනිවාර්යයෙන්. අනිවාර්යයෙන්. ඔබ හරියට නිකන් අපිට මාධ්‍යයක් නෑනේ. අපි අනුන්ගේ කැමරාවෙන් මේ වැඩේ කරගන්න. ඒක අපිට ලොකු එකක්. ඒ කියන්නේ අපිට නෑ අපිට ලොකු වන channel නෑ. නේ? එහෙම නෑ. අපි අනුන්ගේ කැමරාවෙන් වැඩේ කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ නේ ඒ සඳහා කරන එක අපිට ලොකු වාසියක් කියලා තියෙනවා. ඔබ විතරක් නෙමෙයි. සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය වෙන්න පුළුවන්. අපිවත් නැතුව බෑනේ. ඔව්. ඒක නිසා ඒකෙන් අපිට අපි විශාල ප්‍රයෝජනයක් ගන්නවා. තියෙන තැන පිළිබඳව නෙවෙයි සම්පත් අවම වශයෙන් වැඩක් ගන්න පුද්ගලයන් සම්බන්ධයෙන් තමයි අපි කතා කළ යුතු වන්නේ. ඒ නිසාමත් නෙවෙයි සාමාන්‍ය සම්ප්‍රදාය තුල අපි හැම පක්ෂයක්ම නියෝජනය කරමින් නියෝජිතයින් මේ ස්ථානයට කැඳවනවා. ඒ කැඳවීම තුල තමයි මේ ප්‍රශ්න කෙරීම සිද්ධ කෙරේ. අද අපි මේ විදිහට ආරාධනා කරේ ජාතික ජනබල වේගයේ විධායක සභික ඒ වගේම තමයි පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාට අපි ආරාධනා කරේ. බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි.
अभी अलित सूदानम वेनुवा एलबेन सतियेदी मेवन ऊ देशपालन नियोजितेक प्रश्न करन्नट देशपालनीय अधिमात्रव अग्निवेड सटहनिन गेन एन्नम सुभ दवसक्।